සමන්ත පත්‍ර බෝධිසත්වයන්ගේ ධෛර්යය. එහෙන් තමයි සිලෙක් වෙලා ආයුතු වෙන්නේ මෙහාට. එයා බෝධිසත්වෙක් වෙනවා. එයාට යටින් සියලු දෙනා සිටිය යුතුයි. එතනින් පණිනවනම් එතනින් උඩින් පණිනවනම් පණිය යුතු වෙන්නේ මෙහාට වෙන්නේ. සිලෙක් වෙලා එන්න ලෙහෙසි නැතිද? කලාව තියෙන, දක්ෂතාවය තියෙන, ධනය තියෙන, බලය තියෙන මේ හැම දෙයක්ම තියෙනවා. මේ පැත්තට හිඟන්නේ හරි පණිනවන ඌ ඇවිල්ලා ධනය අතෑරපු එකෙක් වෙනවා, බලය අතෑරපු එකෙක් වෙනවා, ආධ්‍යාත්මය කැප කරපු එකෙක් වෙනවා. මේ පැත්තට පණින එකෙක් වෙනවා. එතකොට මේ පැත්තට එන එක ලේසි නැති වෙයි. තව දෙයක් තියෙනවා. සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ 28 වෙනි පරිච්ඡේදයේ සමන්ත භද්‍ර බෝධිසත්වයෝ ලෝකෙට වැඩම කරයින් පස්සේ සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ ජම්බුද්දීපය මුළු ජම්බුද්දීපය පුරාම පැතිරෙන්නේ කියලා කියනවා. මම බලනවා එකෝ ඒ තරම් සහයෝගයක් දෙන්න ආපු පොරට මේක ගිහින් දුන්න නම් හරිනේ. සද්ධර්ම කුණ්ඩික සූත්‍රය රෙකෝඩ් කරලා ගිහින් දුන්න නම් හරිනේ මේ ඇයිට. මම උමන්දාවට ගිහින්ද? උමන්දාවට ගිහින් දුන්නයින් පස්සේ මෙයා ඒක දිහා බලන්නේ වක්කක් නැති වෙයි. මේක රටට ගියොත් එහෙම, මේක දැම්ම රටට ගියොත් එහෙම, ඔන්න සමන්ත භද්‍ර පදවිය නැති වෙයි. පදවිය නැති වෙනවා. ඊට පස්සේ මම උත්සාහ කරන්නේ මේක වහන්න. සියලු පන්සල් වලින් උත්සාහ කරන්නේ JVP එක එන එක වහන්න නොවෙන්න. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වහ ගන්න වෙන. ජාතියන් උත්සාහ කරන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වහ ගන්න වෙන. ඇත්ත කතාව තියෙන්නේ ඒකෙමයි. මුළු ජීවිත කතාවම තියෙන්නේ ඒකෙමයි. මේ කෙලස් මල වමාරන්න තියෙන එකම දේශනාව තියෙන්නේ ඒකෙමයි. හරිම දේශනාව තියෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙන. නොතේරෙන එවම් මේ සුතං තුල නොවේ. තේරෙන එවම් මේ සුතං කියලා එකක් තියෙනවා. අන ඒක පැතිරවීම සඳහා සමන්ත භද්‍ර ලෝකෙට වැඩම කරනවා කියලා කියන ජම්බුද්දීපය පැතිරේ. ඔකට නම තියලා තියෙන්නේ ජම්බුද්දීපය කියලානේ ලංකාවට. එතකොට ලංකාව පුරාම පැතිරෙන්න ඕන එකක් කියලා තියෙනවා. පතුර වන්න ඕන කෙනාගේ ගාවට ගියන් පස්සේ ඔහු කරේකවත් එහෙම හරියන්නේ නැහැ. දැන් මම සමන්තපත්. දැන් මම බුදුවේ කියලා පිළි අරගෙන තියෙන්නේ. වෙන බුදු කෙනෙක් පහළ වෙන්න බෑ මෙතන. කීලිවිල්ල මේක නැති කරා වෙනවා, හිර කරා වෙනවා, වැහුව වෙනවා. ඒ වගේම පතුර වන්න අපි එක මේ පතරවන්න ආපුම් පතුරු ගහලා දැම්ම වෙන පැත්තකට. හා හා ෆෝන් මෙහාට දෙන්න, මෙහෙ වීඩියෝ කරගෙන දුපුව දෙන්න. කරුණාකරලා එළියට බහින්නේ කියලා කිව්වා. මේ දවන්ත යුද්ධ බාර දෙන්නේ මංජුශ්‍රී බෝධිසත්වෙන් දෙන්න. කෙලින්ම බාර දෙන්නේ කැලණිය පන්සල බාර දෙන්නෙත් මෙයාට වෙනවා. ඒ වගේම සමන්ත භද්‍රක ගාවට යවන්නෙත් මෙයාට. මම යවනවා. නමුත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය පැතිරෙන්නේ සමන්ත භද්‍ර නිසාය කියලා තියෙනවා. මං අහන්නේ ඒගේ ගාවට ගියන් පස්සේ ඒක පැතිරෙන්න දුන්නද නැත්නම් ඒක එකතරට වැහුවද? අපි එනවයි 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 කියලා 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 මෙයා මොකද්ද කරන්න කියලා මට බලා ගන්න අවශ්‍යතාවය තිබුණොත් අයිතිකාරයෝ නැතිවත්තේ වත්තට ඇතුළුනත් ලේසි නෑ. ඒ වුණාට බණට කියන්නේ අයිතිකාරයෝ නැතිවත්තේ පොල් කැඩුවහම මොකද කියලා. අයිතිකාරයෝ නැතිවත්තේ පොල් කැඩුවහම මොකද කියලා. නිකමටවත් ගෙනියපු දෙයක්වත් හරියට පිළිවෙලකට ගේන්න දෙන්නේ නැති වෙයි. ඇතුලේ තියෙන දෙයක් ගේන්න කොහොමත් අවශ්‍යතාවයක් නැති වෙයි. සමන්ත භද්‍රගේ අතින් සිද්ධ වෙන්නා වූ දෙයක් කියලා කියනවා සමන්ත භද්‍ර පරිච්ඡේදයේ තියෙන්නේ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය මුළු ජම්බුද්දීපය පුරාම පැතිරෙන්නේ කියලා කියනවා. ජම්බුද්දීපය පුරා පැතිරෙන්න පතුරන්න සුදුසු කෙනා පතුරවනමයි කියපු කෙනා දිගාවට ගිහිල්ලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය උමන්දාවේ තියාගෙන සජ්ජායනා කරා. මං ආවේ මන්දාවට උඩින් වෙන්න. මහසත් මංජුසීයන් ඇතුළු පිරිවර. ඕකේ තවත් කට්ටිය ඇතුළුුණා වෙනවා. මේක ට්‍රිප් එකක් වගේ කට්ටිය සහභාගී වුණාට මම මංජුසීයන්ට තමයි කියන්නේ හරියට බලාගන්න කියලා. රසික දෙවිපුරට කියනවා හරියට බලාගන්න කියලා. වෙන්නේ මොකද්ද කියලා. දැන් ඔබ මට දීපු සූත්‍රය පතුරවනවා කියලා කියන්නේ සමන්ත භද්‍රනේ. එහෙමනේ පරිච්ඡේදය තුල ලියලා තියෙන්නේ. එයා මොකද කරන්න කියලා බලන්න කියලා. ඊට පස්සේ මෙයා ආයේ නෑ සුප්‍රියටම එරෙහි වුණා වි. යකෝ දැන් මං සමාජයට බුදු වෙලා තියෙනවා. තොපි මේක ඇතුළේම ඇවිල්ලා වෙන බුදු කෙනෙක් වෙන්නන්න ලෑස්ති වෙනවා. මං අලුතෙන් බුදු වෙච්ච කෙනා වෙනු. උඹලා ඇවිල්ලා ඇත්ත බුදුවරුන්ගේ කතාව මේක ඇතුළේ ලියන්න ලෑස්ති වෙනවා කියලා හිර කරා වෙනු. ඊට පස්සේ මං බලනවා මොකද්ද හිරවීමට හේතුව? කවද්ද මේකේ හිර ඇරෙන්න තියෙන්නේ ලෝකෙට කියලා බැලුවන් පස්සේ මේ විවස්ථාවක් එක්ක බැඳිච්ච පොරක්ක
මෙයා විවස්තාවක් ඇතුලේ බුදු වෙන කෙනෙක්ක මේ ඊගාව මැතිවරණයෙන් පස්සේ විවස්තාව අවසන් වෙනවාය ඊට පස්සේ මෙයාගෙත් බුදු බව අවසන් වෙනවාය ඊට පස්සේ ආරම්භ වෙන්නේ සද්ධර්ම කුණ්ඩික සූත්‍රය ඊට පස්සේ ආරම්භ වෙන ජම්බුද්දීපේ පුරාම ආරම්භ වෙයි අල්ලාහ් අක්බර් වගේ ලංකාව පුරාම ඉස්සරහට එනාට ගායත්‍රි ගහන වෙයි ඒකත් ඉතින් නොනවතින ආකාර අල්ලාහ් අක්බර් උත් ඇහෙනවනේ ওই විදිහටම ගායත්‍රි ගහනත් ඇහෙන්න ලෑස්ති වෙනවා කියලා කිනු මුල් ලංකාව පුරා එතකොට සමන්ත භද්‍ර ඉවත් උනායින් පස්සේ කරන්න තියෙන එකක් එතෙක් කොහො එලියට එන්න දෙන්නේ නැතුව හිර කරන කෙනාද සමන්ත භද්‍ර නිර්වාණ දොරටුවක් සම්බන්ධව කතාවක් කියාගෙන යනවා නිර්වාණ දොරටුව නැති වෙන ඒකත් මන් දීලා තියෙනවා ඊට පස්සේ බුදු කෙනෙක් සම්බන්ධව කතාවක් කියාගෙන යනවා බුදුන්ගෙන් වෙන්න ඕන කාර්යයන් මොහොගැතින් සිද්ධ වෙන්නේ නැතිනො බුදුන් පච කරලා පජාතිය කරලා කුජිත කරලා අර සක්විති රජ පදවිය ඇතරලා මහාන වෙලා බුදු වෙනවා කියලා කියනවා මේක හිඟන කමාත ඇරලා මහාන වෙලා සක්විති රජ වෙන්න යනවා මෙන්න මේක සමාජයට පේනම කියලා කියන 2024 න් පස්සේ මේ කියන ඒවා කාටවත් වෙනස් කරන්න බැරි වෙයි මේ කියන ඒවා සමන්ත භද්‍රට ඔක්කත් වෙනස් කරන්න බැරි වෙයි සමන්ත භද්‍රට දීලා බැලුවේ අපිත් එක්ක යනවද නැත්තම් ඔහිගේ බුදුබව 2048 වෙනකන් ගෙනියනවද එහෙනම් ගෙනියන්න පුළුවන් නම් ඉතින් ප්‍රශ්නයක් නැති වෙනව නැත්තම් ලබන අවුරුද්ද මැතිවරණයක් තියපුවම රෙද්ද ගලද කොරන දෙයක් නැති වෙයි මම බලාගෙන හිටියේ මට සහායකයක් දෙයිද කියලා දීපුණි වරන්දරටත් ඇහුවා වෙනවා පිළිගන්නේ නැහැ කියලා තර්කයක් ඕනේ කියලා කිව්වලු. ඒ තර්කේ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ පිටු 180 වෙනවා. අර තමන්ගේ ගාවට ආපු 180 වෙනවා. තිසරපියන්ගේ ගාතේ හරේන්ද්‍ර හරහ තමුන් විග්‍රහ කරේ. ඒ 180 වෙනුයි. සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ තියෙනවා පිටු 180 තර්කේ වෙන. ඒක ගෙනාවෙනව මන්දාවට. ඒ ගෙනාවපු දවසේ පතුරු වන්න පොරොන්දු වෙච්ච මිනිහා ඒක පතුරු ගැහුවා වෙනවා. රසික දේවපුර ඇතුළු පිරිවරට නොගහ එලියට දැම්මවි නොගහ එලියට දැම්මවි ඊට පස්සේ මම බලනවා කොතනදයි මේකේ රෙද්ද ලිහන්න තියෙන්නේ කියලා ඊට පස්සේ මම බලනවා මෙයාගේ ආයු කොච්චරද කියලා මෙයා ආවේ කොතනින්ද කියලා ව්‍යවස්ථාවක කේස් එකක් තියෙනවා ව්‍යවස්ථාව කුඩු කරන වෙන 2024 දී ලංකා ව්‍යවස්ථාව කුඩු කරලා දානවි ජනමත විචාරණයේ දවසට සමන්ත භද්‍ර සමහර විටක ලැජ්ජාවක් නැති පොරක් වෙනවා කොහොම හරි ජීවත් වෙවි කියලා කියනවා ඒත් ඉතින් කුජීත වීම අවසන් වෙන්නේ නැති වෙයි කුජීත වීම අවසන් වෙන්නේ නැති එක දිකට කුජීත වෙන්න ගන්නවා සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ සෑම පන්සලකම ඇහෙන්න ගත්තන් පස්සේ මේ දහම් දේශනාවකුත් කවුරු හරි පන්සලක දැම්මෙන් පස්සේ සියලු දෙනා නිවන් දකින්න වෙනවා ඇසිපිය ගහලා බොඳභාවය නැති කර ගන්න වෙනවා ඊට පස්සේ හැබෑ බුදුවරුන්ගේ කතාව ඒ කට්ටින්ට නියම ලෙස ශ්‍රවණය වෙනවා ඒ වගේම ඒ කට්ටිය යහපත් වෙන්නෙත් ඒකෙන් වෙනවා බණ කියලා යහපත් වෙන්න තියෙනවා ලංකාව යහපත් කළ යුතු වෙන්නේ ගයාත්‍රික හඬ දීප ව්‍යාප්තව පැතිරිලා පිට සෙල්ලන්නේ පත්තිනිය පහළ වෙලා තියෙන්නේ පත්තිනිය හිර කරාටත් මංජුසී බෝධිසත්ත්ව හිර කරාටත් මේ හඬ හිර කරාටත් මුලින්ම දනුවම් මිදින්නේ කවුද කියලා හුවත් ඒ සමන්ත භද්‍රවේ